පරිස්සමින් මල මල කඩන. මලට විදෙයි වගේ තමයි මල් කඩන්නේ. ඒක මත දැන් ඒව මතක් වෙනුත් තේමයි මල් කඩන මොහොතේ ඉඳලම උන්ගේ මනසේ සංහිඳියාවක් තියෙනවා. හරි හැඟීමකින් ගෞරවයෙන් මේ වැඩේ කරලා තියෙන බව තේරෙයි. අපි කොහොමද මල් කඩන්නේ? අපි ගියා මල් ගහ ගාවට පටි දීලා වට පිට බැලුවා එහෙනම් අපිත් එක්ක කඩලා ඇදලා ඇවිත් මල් ගහට මොනවා මොනම් ගමන්නේ අපි ඉවලේ වැඩේ තමයි බලන්නේ දැන් අපේ ආර්ථිකයන්ම මල් කඩන්නේ මලට හිතේ කියලා වගේ එහෙමයි මට දැනෙලා තියෙන්නේ ඊට පස්සේ සුදු පෙරහන් කඩේ මල් ටික දෝවණේ කරනවා උඩට අපි ඉවලේ පිටුවේ ගාවට ගිහිල්ලා ඒ මල් ටික හොඳට පරිස්සමෙන් ඉගෙන දෝත මුදුනේ තියලා තමයි මල් පූජ කරන්නේ මෙහෙම තමයි මල් පූජ කරන්නේ ආත්මමකින් ඇයි මේ විදියට මල් පූජා කරන්නේ අපේ ආත්මමකින් එතකොට හිත පොදවත් යන්නේ නැහැ කියලා එයාගේ භාෂාවෙන් කිව්වා ඒක කොච්චර හරිද කියලා මම හිතනවා අපි දැන් මෙහෙම මල් පූජා කරනකොට අපිට උගක් වැඩ කරන්න පුළුවන් වට පිට යන අය බලන්න පුළුවන් සීනි නරඹන්න පුළුවන් මිනිස්සු මිනිසුන් කියවන්න පුළුවන් ඔක්කොම කර කර මනු පූජා කරන්න පුළුවන් හැබැයි මෙහෙම වුණාම මේ චිත්ත ඒකාග්‍රතාව දැමලා මේ මිනිස්සුගේ ජීවිතවල පුරුද්ද කියන එක එවැනි ගුණකට අනර්ථයක් වෙලානේ මේ සංකීර්ණතාවක බල බල තියෙන වැදගත් දෙයක්. මේ මල් පූජා කරලා ඉවරේලා හොඳට බුලත් ටිකක් එහෙම මේ ඉඳලා පොතාලිය කනවා. තාල අපේ අම්මට පොල් ටිකක් එහෙම ගාලා දෙනවා. අපි වටතරගෙන කතන්දරයක් එකක් පුරුද්දක් හැටියට එහෙම ගාම රසට කියලා දෙනවා. හරි. ඉතින් ආච්චි අම්මා දවස කෙලවරකදී හරි සතුටුයි. ඒත් උගාක් දේවල් ලැබුණාට උපරිම සතුටක් නයා හැඟීමෙන් ජීවත් වෙන්න නිසා අපේ අම්මා කෑම කියලා ඉවර වෙනවා ඉස්සෙල්ලා කෑමේ බෙදාගෙන ඉන්න ආච්චි අම්මා කෑමේ උණුසුමේ බෙදාගෙන ලක් දෙකෙන් ආච්චි අම්මට දෙනකොට ආච්චි අම්මා දිහා බලලා බොහොම සතුටුයි විනායන ඔබට බොහොම සිද්ධ වෙනවා කියලා තමයි හැමදාම ගන්න දෙක අතට අරගෙන කවදාකවත් මේ දෙන්න අතර වචනේක වචනයක්වත් වුමාරුනේ ඉකිනිකාගේ ගෞරවය ඒ වගේම මානව වටිනාකම් කියලා කියන්නේ ඒවා මුදන්වලට ගන්නට බැරි. ඒවා අපේ ජීවිතයක හැඟීම් වලින් අපි එකතු කරගන්න ඕන දේවල් කියලා මම කල්පනා කරන්නේ. සමේ පිළිසඳර ඒ වගේ දේ. ඒ පිළිසඳර තුල තමයි මානව හැඟීම් කියන දේවල් උද්දීපනය වෙන්නේ. මම එක දවසක් මෙහෙම කිව්වට පස්සේ එක මහත්යෙක් පස්සේ දවසක මට කියනවා ඔබතුමාගේ කතාව අහලා මට හිතුණා මගේ මගේ භාර්යාව අතරේ පොඩි දුරස්කතාවක් ඇති වෙන්න එක හේතුවක් තමයි මේ පිළිසඳර නැතිකම අපාත අපේ වේගවත් ජීවිතයේ තුල මම කල්පනා කළා ඒක එකතු කරගන්න පුළුවන් නම් ජීවිතේට හොඳයි මම ගෙදර ගිහිල්ලා ඔබ කියපු දේවල් සියලුම මගේ භාර්යාව එක්ක කිව්වා පැහැදිලි කළා ඉතින් අපි එකම කාරණාවක් ඇතුණා පුරුද්දක් හැටියට අනුගාමී දවස් දෙකකට සැරයක්වත් අපි කෑම කාලේ ඉවර වෙන නිින්දට පෙර පොඩ්ඩක් ස්තුප්පි වාරිලා තේ ටිකක් දී කතා කරගෙන ඉඳලා නිින්දට යමු. අපි දෙන්නා බොහොම කැමැත්තෙන් ඉන්නේ මේ කාලයක් ඇති කරගන්න. මම වර්කින් හරිද බැරි. හරි තමයි පළවෙනි දවසම මට වැඩි පා වුණා. මම ඔය නෑ ඔක්කොම ටික හරි කිව්වසේනම කරලා ඉතින් තේ ටික හදාගෙන ආයෙත් ඉතින් යාළුවෝ ඔක්කොම උනා. නෝනා කිට ගිහිල්ලා ලයිට් දී වතුර දී ෆයිල් දෙකක් අරගෙන ආවු එකේ. ඒ මට නාලු නැගේ මොඩි ෆෝම් එකක් වගේ යන්නේ. ඉතින් දැන් ලයිට් බිල් ගැන වතුර බිල් ගැන කතා කරන්නේ හැබැයි ඒ වගේ අවස්ථාවල මමිලව කටලා ගත්තාම අර දෙදෙනේ කතර ප්‍රියමනාප පිළිසඳරක් ගොඩනැගෙන්නේ ඉන්නේ. ගොඩනැගෙන්නේ. ඒකටත් එක හේතුවක් තියෙනවා. මේ දෙදෙනාට අදහස් රුමාන්තර ගැනීමට තිබිලා තියෙන අවකාශයේ කොච්චර දුර්වලද ඒක නිහම දෙයක් වෙන්නේ ඒ කෙසේටත් මම කියන්නේ අපි ජීවත් වෙනකොට මේ අවධානය කියන එක ඉකිනිකාර්ථයේ දක්වන දුර්වල කරගන්න දෙපා කියන අනිත් එක තමයි ප්‍රියමනාපව කතා කිරීම පිළිසඳරයේ දෙකද ප්‍රියමනාපව කතානු කර වචනවල බලයක් තියෙනවා කියලා තමයි මනෝවිද්‍යාවේ උගන්වන්නේ වචන වලින් මනසට තමයි මේ බලපෑම කරන්නේ. එතන ප්‍රියමනාපව කතා කරන්න ඕනේ. මේ ප්‍රේම කරන කාලේ නම් කතා කරන්න ඕන තරම් ලස්සන වචන තියෙනවා. රත්තරන්,
පණ සුදු මැණික වස්තුව දෙවියෝ පැටියෝ ආවෝ ආදරේ වැඩි නම් සතුත් දෙවිය විවාහ වෙලා ටික දවසක් ගත වෙනකොට කොයි නොයි ඇවුලා කොයි තමුසු කොයි මේනවා හරි පරත්තයක් දක්වනවා ආරතිමන් ධම්මල කතාවක් තියෙනවා අතපය විසක හිත කැඩුනට බේහෙත් නැද කියන හිත කැඩෙන්නේ වටිනකොට ඒ නිසා මේ ප්‍රියමනාපව කතා කිරීම කියන එක ඉතාමත්ම අවශ්‍ය දෙයක් මට දවසක් එක මහත්තයෙක් කියනවා මම මුස්ලිමාගේ කතා අහලා තියෙනවා ලියලා තියෙන පොතුත් කියවලා තියෙනවා වැඩි කියන්නේ සර් මගේ වයිෆ් හරි රණ්ඩු කියලා කිව්වා මගේ වයිෆ් හරි රණ්ඩු දයාමත මේ පැහැදිලි කරන්නේ මොකක්ද හොඳට යහපත් ජීවිතයක් ගත කරන්න මම කරුණු කාරණා ගන්නවා කරුණට මට කවුරුත් ගෑනියක් හම්බුනේ ඒක නෙමෙයි කියන්නේ මම කෝ බලන්න නිදර්ශනයක් කියන්නේ නිදර්ශනයක් කියලා එකක් නෑ සර් උදේ ඉඳලා ඇඳ යනකල් නිදර්ශනය තමයි නම් කොමන තේරෙන්න මොකක් හරි වෙච්ච දෙයක් කියන්නේ ඔන්න පෙරේද මම ගෙදර ආව රාජකාරී ගමන ගිහිල්ලා දවස් තුනකට පස්සේ මම දෙක ගොඩ වුණා මගේ නෝන සාලේ වාඩි වෙලා මොකක් දෙකක් මහමින් කියා මං එක ගොඩ වුණා ඔළු උස්සලවත් පැනවෙන්නේ මං කාමරේ ගිහිල්ලා බෑග් එක තියලා ඇවිල්ලා දුව මට තේකක් හදලා දෙන්න නෑ නාව කිව් කියලා ඉන්න ටිකක් බලාගෙන ඉන්නකොට එක පාරක් මර මහමින් දෙක පැත්තක ඉස්සලා හයියෙන් ගියා දුන්නේ ඊට ඒක උන් තේකක් හදාගෙන කුස්සියට ගිහිල්ලා ඇවිල්ලා ආපහු වාදිකාර්ත මහන්ද පටන් ගත්තා. මම ටිකක් බලාගෙන දැකුවද මට තේසක් හදලා දෙනවා. දෙන්නම ඉන්නවා නැන්න සුවතු ලිපි විලා ගමුනා මත දෙන්න මට එන්න පොඩ ලයින් එක ඉන්නවා. අදල දෙන්න මම. මට බෙන්න මිනිකන්ද කිව්වා කියලා කියන්නේ. මිනිකලා නැහැ කොයි විදිහට මිනිකන්දක් බැරි. එයා මම කතා කරපු මට එකපාරට මතක් වුණේ මගේ ඥාති සහෝදරයෙක්. ඒ මනුස්සයා වැඩ ඇවිල්ලා ගෙදරේ නැහැ. එයාගේ භාර්යාව කතා කරන්නේ නැහැ. නෝන අපි ගෙලිකපු. මට තේකක් හදලා දෙනවා. දැන් බලන්න වෙනස වචනික වෙනස. නෝන අපි ගෙලිකපු. මට තේකක් හදලා දෙනවා. අපුසලත් නෝන හදාගෙන නෝන මට ප්‍රශ්න නැහැ මට හදලා දෙනවා. එතන ඇත්තටම විවාහය ගදලා කොන්දේසියක් ගිහිලා තියෙනවා. කසාද බඳින්නේ දෙන්නේ ලිංගිකාස්වාදයේ වීම දෙන්නේ දරුව හදාගෙන දෙන්නේ ජීවත් වෙන්නත් ඕනේ දෙන්නේ එතන තමයි මානව සංස්කෘතිය තියෙන්නේ නෝන ඒකපො තමයි මනසට කිසි පීඩනයක් නැහැ ඒ සංවාද මට තේකක් හදලා දෙනවා හදලා දෙනවා තමයි ඉතින් තෝ කියලා තමයි ඒක හදාගන්නේ ඒ වෙන තමයි ජීවිත සිදුවු වෙන්නේ තමේ ප්‍රියමනාප පිළිසඳර කියන ඉතාම වැදගත් දෙයක්. ප්‍රියමනාපව කතා කිරීම කියන්නේ. හරි. දැන් මනුෂ්‍ය සම්බන්ධතාවලට ඔක ඉතාමත්ම අවශ්‍ය දෙයක්. මනුෂ්‍ය සම්බන්ධතාව වැඩ ගැනීමේ කලාව ගැන කතා කරන එක විශේෂඥයෙක් කියනවා. හුඟක් මිනිස්සුන්ට කියන දුර්වලකම තවත් කෙනෙකුගෙන් වැඩ ගන්නට නොදන්නවා. වැඩ ගැනීමට නම් මිනිස්සුත් එක්ක යහපත් සම්බන්ධතාවක් පවත්වන්න ඕනේ. යම කොහොමද කෙනෙකුට කියන්නේ? ඉන්දියාවේ හිටිය අක්බර් කියන රජ කෙනෙක්. මේ රජුව දවසක් උදෑසන අවදි වෙනකොට රාත්‍රියේදී සිහියක් නිසා රජුවගේ හිත හොඳටම කැළඹියා. රජුගේ රැඳීමෙන් දකිනවා රජුවගේ කටේ එක දතක් සිදුවෙන්නේ ඔක්කොම වැටිලා. දීපාන්තරින් සිහින තෝරන්නට හැදවලා මේ සිහින ඉදිරිපත් කරන සිහින තෝරන්න කියනවා රජතුමනි අපේ ශාස්ත්‍රයට අනුව ওই සිහිනෙන් කියෙන්නේ ඔබතුමාගේ පරම්පරාවේ ඔක්කොම මැරෙන ඔබතුමාට කලින් රජුගාන්ට හොඳටම තේරෙති කිල්ලේ මොකදම සිහින තෝරන්නන්න මාලිගාවේ පෙරපාරි දෙයයි ඉන්නකල් යන කොටා ගත්තා මුළු පරම්පරාවම මැරෙනවා කියලා හන්ද කිසිම මිනිසෙක් කැමතිනේ නෑ ඒක රජුවන්ට සාධාරණ මේ සීන තෝරන්නට ගිහිල්ලා පුරෝහිතව මුණ ගැහෙනවා පුරෝහිතට කියනවා
රජු රැඳීමක් දැකලා අපිට ඉදිරිපත් කළා. අපේ ශාස්ත්‍රයේ නම් ඒක විභාග කළා රජුවන්ගේ කේති ගිහිල්ලා අපි වේලවලු. ඒතොට පුරෝහිත කියනවා ඇත්ත උනා කියන විලාසයක් තියෙනවා. ඇත්ත උනා කියන විලාසයක් තියෙනවා. එක සීන තෝරන්නේ කොකඳවල යාට අවවාදයක් දීලා කියනවා මම දැන් මාර්ගාවට යනවා රජුව මටත් ඔය දීනිය ගැන කියන්නට පුළුවන් මට කිව්වොත් මම ඔබ කැඳවන්නම් එතකොට මම දැන් දෙන උපදේශ අනුව ඒ දීනිය විභාග කරන්න පුරෝහිත මාර්ගාවට යනවා රජුව බොහොම කනස්සල්ලෙන් ඉන්නවා ඒ රජතුමනි කනස්සල්ලෙන් මම රාත්‍රියේ දීනියක් දැක්ක පුරෝහිත මගේ හිත හොඳටම කැළඹුණා මගේ දීන තෝරන්න මගේ ඔළුව තවත් අවුල් කළා මොකද්ද රජතුමනි දීනිය ගැන කිව්වා රජතුමනි මම දන්න දක්ෂ සීන තෝරන්නේ ඉන්නවා අපි යාව කැඳවලා විමසලා බලමු යාව කැඳවන්න අවසර ලැබෙනවා අර පුද්ගලයා විශ්වලාගෙන ඉන්න ආවම රජු රාත්‍රි සීනිය උනේ ඉතිරිපත් කරනවා මේ තැනට එක කල්පනා කරමින් ඉඳලා රජතුමා කියනවා රජතුමනි අපේ ශාස්ත්‍රයට අනුව ඔය සිහිනේ කියෙන්නේ ඔබතුමාගේ පරම්පරාවේ දීර්ඝායුෂම විඳින තැනැත්තා ඔබ බවත් රජුයි මහ ප්‍රසාදයට පත් වෙලා තෑගි භෝග දීලා පිටත් කරන මොකද්ද ඉස්සෙල්ල කිව්ව ඔබතුමාගේ පරම්පරාව ඔක්කොම මැරෙනවා ඔබතුමාට අපි කවුරුත් දන්නවා අපි කවුරුත් නැරෙන මිනිස්සු බව. හැබැයි අපි උකහාන්න කැමති. කවුරු වෛද්‍යවරයෙක් අපිව පරීක්ෂා කළා කිව්වොත් ලබන සුදුදා දවස් 12 වෙනකොට ඔයාව නැරෙනවා කියලා ලබන සුදුදා වෙන්නේ වැඩිම නැරෙන්නේ. මිනිස්සු පණක බය ඇරියට. මරණ මාත්‍කේ ඉන්න මිනිහා දීර්ඝාසු කියන වචනේ අහන්න කැමති. ඔබතුමාගේ පරම්පරාවේ දීර්ඝාසු කියන තැනත්තා ඔබ බව. ඔතන අපි පුරුදු වෙන්න ඕනේ. කොහොමද මේ ප්‍රියමනාපෝ කෙනෙකුට කතා කරන්නේ? Taman yakate weda karana kenekuta. Bharyawa, swamipurushayata, daruwan. Labuwe prashnawata man duwa pula pænukan denakota daruwa apramana kiyana deyak tamai apata katha karanne sarin. Sarin katha karanne. Ekotu me sarin katha karana kiyana eke taman kiyana lupu deyak kiyana. E laman kiyanne mokada aadare naha kiyala kiyanne. Aadare naha. වචනවල බලයක් තියෙනවා. මේකත් තේරුම් ගන්න ඕනේ පිළිසඳරේදී වැදගත් දෙයක්. ඊළඟ කාරණාව තමයි ආවේග පාලනය කර ගැනීම. මනුෂ්‍ය සම්බන්ධතා ශක්තිමත් වෙන්න තන ආවේග පාලනය කියන එක ඉතාමත් වැදගත් දෙයක්. ඕනෑම කෙනෙකුගේ හිතේ ආවේගය නැතිවීම හරිම ස්වාභාවිකයි. සමහර ආවේගයන් ඇත්තටම ඇති වෙන්න තෝනේ මනුෂ්‍ය ජීවිතයේ පැවැත්ම සඳහා. එහෙම නැත්නම් ඒකත් පොඩි ගැටලුවක්. හැබැයි මනෝවිද්‍යාව උගන්වනවා මනුෂ්‍ය සම්බන්ධතා වලට අහිතකර ආවේග පාලනය කර ගැනීමට අවශ්‍යයි අවබෝධය. අවබෝධයක් අවශ්‍යයි. මිනිස් මොළේ නිර්මාණය වෙලා තියෙන්නේ ආවේග පාලනය කර ගැනීමට අවශ්‍ය හෝමෝන ස්වාභාවිකව නිෂ්පාදනය වන ඒ අවබෝධය තියෙනවා නම් ආවේග පාලනය කරගන්න පුළුවන්. දෙන්නේ එකට ජීවත් වෙනකොට ප්‍රශ්න ඇති වෙනවා. ගැටලු ඇති වෙනවා. ඒ හැම අවස්ථාවකදීම එක්කෙනෙක් නම් ශීලී වෙන්න ඕනේ. ඒක තමයි ආවේග පාලනය කර ගැනීමේදී වඩා වැදගත් මූලධර්මය. අද වර්තමාන සමාජයේ අපට පෙනෙන දෙයක් තමයි කෙනෙක් නම් ශීලී වෙන්නට කැමති නැහැ. නම් කැමති නැහැ. තොර කතා කරන්නට ගියා තවත් කෙනෙකුගේ හිත තුල ආවේගයන් වේගින් දැල්වෙන එකයි සිද්ධ වෙන්නේ. ඒක එක පැත්තක්. අනිත් එක තමයි මේ ජීවිතාවබෝධය අඩුවීම තුල ආවේගයන් ඉක්මනින් මේ ශක්තිය අඩුවීම. මේක තේරුම් ගන්න ඕනේ. තරුණ වෛද්‍යවරියක් දවසක් මාව උදේලා මට කියනවා. එයා විවාහ වෙලා සතියයි ජීවිතේ පා වුණා. මට පුදුම වුණා පරණ වෛද්‍යවරියක සතියේ ජීවිතේ පාදීම කියන්නේ මොකක්ද ඒ එයාගේ නැත්නම් මේ පවති වෙලා
මහත්යක් පිළිකක් හදාගෙන ඉනවා. මේක තමයි යාට ජීවිතේ පාරෙන්නේ. නැත්නම් මහත්යක පිළිකක් හදාගෙන. මම කැමති මේක සභාවෙ ඉන්න කෙනෙක්ගෙන් අහලා බලන්න මොකක්ද ආකල්ප දෙය කියන්නේ. නොමාත්‍රිකව බලන්න. ඔය නෝනා කියන්නේ ඔකේ රෝලින්ග්